නැම පාසල්ලෑම සැනකලි පැවැත්වීම පොත් ප්‍රදක්ෂණ පැවැත්වීම මේ හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයට යටතේ බොහෝ දුරට සාමාන්‍යකරණය කරන වෙලා තිබිච්ච විශාල වශයෙන් ජනතා ක්‍රියාකාරීත්වයක් තිබිච්ච අවස්ථාවක්. ඒ නිසා මේ පුද්ගලයන් මේ කොවිඩ්-19 ආසාදිතින් හෝ ඔවුන්ට නිරාවරණය වෙච්ච අය මේ සමාජයේ නිදහසේ පහුගිය දවස්වල ගැවසුනවා. ඒ නිසා යම්කිසි විදිහකින් මේ කොවිඩ්-19 රෝගය තවත් අයට ආසාදනය වී තියෙන්න පුළුවන්. අවදුකටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නම් පුළුවන් තරම් අපි ජනතා ක්‍රියාකාරීත්වය අවම කරලා ගෙදරට වෙලා ඉඳගෙන ඒ විදිහට අපි කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ මේ රෝගය පැතිරෙන්න පුළුවන්. මෙතනදී තවත් කාරණයක් කියන්න ඕන. මේ බ්‍රැන්ඩික්ස් කටුමන්ත ශාලාවේ සේවය කරපු හරි එහෙම නැත්නම් ඔවුන්ට සම්බන්ධතාවයක් තිබිච්ච කවුරු හරි ඉන්නවා නම් තවදුරටත් සෞඛ්‍ය අංශ වලට දැනුම් දීමක් නොකරපු සෞඛ්‍ය අංශ විසින් හඳුනා නොගත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න තමුන්ගේ තත්ත්වය තමුන්ගේ ඒ තිබිච්ච සම්බන්ධතාව පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න. ඒ වගේම මේ අවස්ථාවේදී ජනතාවගේ පැත්තෙන් විශාල දායකත්වයක් දෙන්න ඕන මේ තත්ත්වය පාලනය කිරීම සඳහා. ඒ වගේම ඊයේ නිරෝධායනය කරන්න රැගෙන යමින් සිටි අවුරුදු 64ක කාන්තාවක් වියපත් කාන්තාවක් යක්කල ප්‍රදේශයේ අතරමඟදී අසනීප වීම නිසා රෝහල්ගත කිරීමේදී මිය ගියා. නිරෝධායන පනත යටතේ ඇගේ අවසන් කටයුතු ඊයේ දවස් තුල සිදු කරනු ලැබුවා. අත්ත වශයෙන්ම බස් රථ වලින් තමයි යොමුන කොහල් වලට රැගෙන ගියේ. ඉතින් ඒ අවස්ථාවේදී එහෙම එකතු කිරීමේදී සමහර වෙලාවට අපිට උන්ට පෞද්ගලික හරි නැත්නම් පොදු ප්‍රවාහන සේවා වලින් යම් ස්ථානයකට එන්න කියන්න බෑ. උන්ගේ නිවස් වලටම ගිහිල්ලා නිවස් වලදීම එකතු කර ගැනීම තමයි සිදු කළේ. ඉතින් ඒ සඳහා සමහර අවස්ථාවලදී සමහර ස්ථානවල ප්‍රවාහන පහසුකම් දුෂ්කරතා ප්‍රවාහන දුෂ්කරතා තිබුණා වාහන යන්න බැරි ස්ථාන වගේ ඊයේ රාත්‍රී වෙනකොටම මේ රෝගීන් රැගෙන යෑම සිදු කළා. අපි තවම විමර්ශනය කරමින් පවතින්නේ මෙතන රෝගීන් 1000කට අධික ප්‍රමාණයක් සිටිනවා. එතකොට ඔවුන් ගත්තහම මෙතනදී මුල් රෝගියා කවුද කියන එක අපි දන්නේ නැහැ. පළවෙනි රෝගියා නෙවෙයි මුල් රෝගියා. සමහරවිට පළවෙනි රෝගියා මේ වෙනකොට සුව වී තියෙන පුළුවන්. මේ බොහෝ රෝහල් වල සාමාන්‍ය යථාපරිදි සාමාන්‍ය කටයුතු සිදු කරන්න පටන් ගත්තා. රෝහල් කොවිඩ්-19 සඳහා වසර දමලා. නමුත් නැවත වතාවක් මේ අවශ්‍යතාවය අනුව අපි රෝහල් හඳුනාගෙන ඒ රෝහල් වල කොවිඩ්-19 රෝගීන් ඇතුල් කර ප්‍රතිකාර කිරීම සඳහා පාවිච්චි කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.